මම සුජීව ජනායක ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරණය විශේෂයෙන්ම අද ලෝක ඔලිම්පික් දිනය තව තියෙන්නේ අපට හරියටම මාසයක වගේ කාලයක් ජපානයේ ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා විශේෂයෙන්ම මා පිටුපස දෙන මේ ටෝකියෝ ඔලිම්පික් ප්‍රධාන ක්‍රීඩාංගණය ඕපනින් සෙරමොනි එක ජූලි 23 වෙනිදාත් ක්ලෝසින් සෙරමොනි එක අගෝස්තු 8 වෙනිදාත් පවත්වන්නේ මේ මගේ පිටුපස තියෙන ක්‍රීඩාංගණය විශේෂයෙන්ම 68 දහසකට සහභාගී වෙන්න පුළුවන් මේ ක්‍රීඩාංගණය තුල අපි 2020 ඒ වගේම දැන් මේ 2021 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ ඕපනින් සෙරමොනි එක ඒ වගේම ක්ලෝසින් සෙරමොනි එක ඒ වගේම අගෝස්තු 24 වෙනිදා ආරම්භ වෙන පැරලිම්පික් තරගාවලියේ ඕපනින් සෙරමොනි එක ඒ වගේම සැප්තැම්බර් මාස 5 වෙනිදා අවසන් වන ටෝකියෝ පැරලිම්පික් තරගාවලියේ අවසන් මහා සැණකෙළිය පවත්වන්නට කටයුතු කරන්නේ මේ ක්‍රීඩාංගණය තුල විශේෂයෙන්ම මේ වසරක වගේ අවසාන අවුරුද්ද අපි මේ කොරෝනා නිසා යම් යම් බාධක තිබුණත් තව අපිට තියෙන මාසික වගේ කාලයක් කරන්න පුළුවන් හැම දෙයක්ම අපි එකට එකතු වෙලා කරමු. ඒ වගේම තමයි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් නිලධාරී මහත්ම මාතින් මම මේ අවස්ථාවේ මතක් කරන්න පුළුවන් අපි ජපානයේ විසින් රටවල් 10කට යම් කිසි ජපානයට ඇතුළු වීම පිළිබඳව යම් යම් නීති නීති වැඩි කිරීමක් කරනු ලැබුවා. දැන් ඒ රටවල් 11ක් දක්වා වැඩි වෙලා තියෙනවා. නමුත් සියලුම රටවල් වලට ජපානයට පැමිණෙන්න අපි කටයුතු ලබා දෙන්න ඔලිම්පික් සංවිධායක කමිටුව යකිම ජපානයේ ක්‍රීඩා අමාත්‍යාංශය ඒගොල්ලෝ ජපාන් රජයේ වශයෙන් කටයුතු යොදමින් තියෙන අවස්ථාවක්. ඉතින් ධනාත්මක හිතලා ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙලා ලංකාවට ශක්තියක් ධෛර්යයක් ගෙන දෙන්නට අපිත් එකට එකතු වෙන්න කියලා මේ අවස්ථාවේ මම ජූලි 23 වෙනිදා මගේ පිටුපස තිබෙන ජපානයේ ටෝකියෝ ප්‍රධාන ක්‍රීඩාංගණයේදී අපි ඔලිම්පික් තරගාවලියේ ඕපනින් සෙරමොනි එක ඒ වගේම ක්ලෝසින් සෙරමොනි එක පවත්වන්නට කටයුතු දෙමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ ඉරිදා අපි පෙරහැරුවක් පැවැත්වුවා අපේ ඔලිම්පික් විලේජ් එකේ සිට මේ ක්‍රීඩාංගණය දක්වා ක්‍රීඩකයන් කොහොමද එක්කරගෙන යන්නේ කියලා. විශේෂයෙන්ම බස් 143ක් අපි පෙරහැරුවට යොදා ගන්න ලැබුවා. විශේෂයෙන්ම අපි කාල කළමනාකරණය ඒ හැම වැඩපිළිවෙකක්ම මේ ඉරිදා අපි කරලා බැලුවා. ඉතින් ඉතාමත් හොඳයි අපිට කියන්න සතුටුයි අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට ඒ වගේම නිලධාරී මහත්ම මාත්මීන්ට හොඳ ඔලිම්පික් තරගාවලියක පෙරනිමිති අපි මේනකොට දකිමින් තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මම විවෘත ආරාධනයක් කරනවා අපේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අපිත් එකට එකතු වෙන්න මේ ඔලිම්පික් උළෙල ජයග්‍රහණය කරන්න. බොහොමත්ම ස්තුති. මම සුජීව විජනායක ජපානයේ ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ජපානයේ ටෝකියෝ නිල නිවස ඉදිරිපිට සිට බොහොමත්ම ස්තුතියි.